ඔයත් ඇවිල්ලා මගෙන් ඒ ප්‍රශ්නේම අහනවා. නගරාධිපති අපේක්ෂකයා බවට පත් වෙන ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීදුරෙන් ඉල්ලාස් වෙනවා. ජනතාවට සැකයක් එන්න පුළුවන් එහෙනම් රස හොඳ ඇති මේකේ. මේ ආණ්ඩුව පලවා හැරීමත් ඉතාම වැදගත්. අපි ඉන්නේ මේ කොළොන්නාවේනේ. ඔව්. මේ ඔබතුමාගේ නිවස. මගේ නිවස. කුඩු නේද? ඉතින් හරියාකාරව ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙනවා නම් මේවා ඉතරම් ලොකු වැඩ නෙමෙයි. චන්දම් බීරක්කොඩි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ආ දැන් චන්ද බීරක්කොඩි සමිජන බලවේගෙදී ඉන්නේ. සමිජන බලවේගයත් එක්ක එතුමා මේ මැතිවරණයේදී අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. ඔබතුමා හිතන හෙලිකොප්ටර් අනාගතේ මොන වගේ වෙයිද? උඩට යයිද? පහළට යයිද? ඒගොල්ලන්ට පුළුවන් මේ රට අවුල් කරන්න පුළුවන්. හදන්න බෑ. සමග ජන බලවේගය ඇත්තටම මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ පවත්වනට කැමැතිද අකමැතිද? පොදුවේ සියලු දෙනාම ඉන්නේ ඡන්දේ පවත්වන්න ඕනේ. ජීවන් තොණ්ඩමාන් මහත්තයට ඇමතිකමක් එහෙම දුන්නා ජනාධිපතිතුමා. තොණ්ඩමාන් මැතිතුමාට ඇමතිකමක් දීලා වතුකරේ සනසන්න බෑ. නමුත් ජීවන් තොණ්ඩමාන්ව සනස ගන්න පුළුවන් ආණ්ඩුවට. රාජිත සේනාරත්න, පාඩලී චම්පික රණවක වගේ අය එළිය ගිහිලා විවිධ කතා කියනවා. ඇතුලේ පොඩි කචල් තියෙන වගේ එකක් පේන දෙනවා. මේ තක්කඩි කමෙන් දේශපාලනය කරන්න බෑ. මේ රටේ නායකයෝ අවංක වෙන්න ඕනේ. පක්ෂේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද? මෙහෙමනේ මේ රටේ හැම නායකයෙක් සම්බන්ධම විවේචන තියෙනවානේ. මැතිවරණ කොමිසමේ නියෝජිතයෙක් ඉල්ලා අස්සීම ඉතාම බරපතලයි. ආයුබෝවන් ඔබ දිවයින ඔන්ලයින් සමග. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂක මුජිබර් රහමාන් මහතා සමග. ආයි බොන්ඩ ඔබතුමාට. ආයි බොවන්. ඔබතුමාගේ දේශපාලන ජීවිතය ගැන පොඩ්ඩක් කියලා මේ සාකච්ඡාව ආරම්භ කරමු. කොහොමද ඔබතුමා දේශපාලනයට එන්නේ? අපි පොඩි කාලේ ඉඳලා පොඩ්ඩක් විස්තරේ කියමුද? දේශපාලනයට එන්නේ විශේෂයෙන්ම මම අපස උසස් පෙළ කරන කාලේ 88 89 කාලේ. මාත් එක්ක ඒ කාලේ මේ ඉගෙනගත් පිරිස යම් දේශපාලන කටයුතු වලට යෙදලා හිටියා. ඉතින් ඒගොල්ලෝ එක්ක ඔය දේශනවලට ගිහිල්ලා කවුද සමකාලීන අපිට කිව්වොත් එක්කෙනෙක් දෙන්නේ? දැන් ඒ කවුරුවත් දේශපාලනේ නැහැ. ඒකයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එක්ක ඔය එදා මේ ඊට පස්සේ මම විශේෂයෙන්ම මම අපස උසස් පෙළ කරාට පස්සේ 92 විතර වගේ මම යනවා මගේ නීති උපාධිය කරන්න විවෘත විශ්වවිද්‍යාලයට මම යනවා. ඒ යන අතරතුරදී තමයි හොඟාක් දේශපාලන වැඩසටහන් වලට ඒ කාලේ තිබුණු රටේ තත්ත්වයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඊළඟට 94 වගේ වෙනකොට මම විශේෂයෙන්ම මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ සමග එකතු වෙලා වැඩ කරනවා. ඊළඟට පක්ෂ වල නම් දෙක තුනක් කිව්වොත් කවද? නව සමාජ පක්ෂයත් එක්ක මම එකතු වෙලා වැඩ කරනවා. ඊළඟට අපි හදනවා මුස්ලිම් ප්‍රගතිශීලී පෙරමුණ කියලා සංවිධානයක්. ඒ සංවිධානයත් එක්ක තමයි මම ඒගොල්ලෝ එක්ක වැඩ කරන්නේ. ඊළඟට විශේෂයෙන්ම එදා ලලිත් ඇතුළත් මුදලා එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන එළියට එනවා. ඒ ආපු වෙලාවේ මැදකොළඹ ආසනේ මම මූණික වෙලා තමයි එතුමාට රැස්වීම් 4-5ක් එදා කරන්නේ. ඒ තරුණ කාලේ මගේ විශේෂයෙන්ම මට අවුරුදු 20ක් වගේ තියෙන කාලේ. එතකොට මට මතකයි මට ලලිත් ඇතුළත් මැතිතුමා පළාත් සභා තරඟ කරන්නත් 93 මට ආරාධනා කරනවා. මොකද එතුමා කැමති වුණා මම තරුණෙක් හැටියට හරි ක්‍රියාශීලීව අසහිර පළාත් සභාවට. ඔව්, එතුමා තරං කරපු මේ මැතිවරණයට රාජාලියායකින් මම එතකොට අපේ ගෙදර ඉන්න අපේ පියා අකමැති වෙනවා. මොකද මම එතන නීති ශිෂ්‍යයෙක් හැටියට විවෘත විශ්වවිද්‍යාලේ ඉන්න හින්දා ඒව කරලා යන්න කියලා කියනවා. ඉතින් ඒ ගමනත් එක්ක ඊට පස්සේ අපි ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ කියලා හදාගෙන 99 වෙනකොට අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක නන්දන ගුණතිලක ජනාධිපති මැරණ වෙනකොට අපි සන්ධානයක් හැටියට ඒගොල්ලෝ එක්ක මම වැඩ කරනවා. එතකොට ඔය තියෙන වාමාංශික නව සමාජ පක්ෂයේ මම තව තිබුණු වාමාංශික පක්ෂ ඔක්කොම අපි JVP-ගේ අපේක්ෂකයා දිනවන්න අපි වැඩ කරනවා. වැඩ කරලා මම ඊට පස්සේ කොහමද 2001 වෙනකොට මම රට යනවා. මම පොඩ දේශපාලනය ගැන මට ඒ තරම් කලකිරීමක් ඇදුනා. එකක් අනිත් එක මගේ නීති උපාධිය මට ඉවර කරගන්නත් හම්බුනේ නැහැ. මේ දේශපාලන වැඩ හින්දා මොකද මම සෑහෙන මේ කැපකිරීමක් කරලා කරේ. ඊළඟට මම මේ රට ගිහිල්ලා මම 2005 එනවා නැවත ලංකාවට. ඒ ඇවිල්ලා මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක මම සම්බන්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති මැතිවරණය. ඔබතුමාට තියෙන්නේ වමේ ආභාෂයක්නේ. වමේ ආභාෂයක් තිබිලා ඇයි දකුණට ආවේ? මම වමේ ආභාෂයක් තියලා මම කල්පනා කරා. මම 2005 ලංකාවට ආවම මට මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ එතුමා ජනාධිපති වෙලා තරං කරන වෙලාවේ එතන මම හිටපු හොඟක් අඳුනාය හිටියා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඒ වගේ චරිත ඒගොල්ලොත් මට ආරාධනා කරා එතනට එන්න කියලා. ඉතින් මම සාපේක්ෂකව බැලුව දේ තමයි මේ රටේ මේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂයේ තුල
අපිට වැඩ කරන්න පුළුවන් දේශපාලන පක්ෂයේ මොකද්ද කියන එක. මේ දෙකේ මම සාපේක්ෂව බලනවා මම හිතුවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරන එක පහසුයි කියලා. ඉතින් ඒ උඩ තමයි මම 2005 එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති මැතිවරණය තරඟ කරනකොට. එතුමාගේ ජනාධිපති මැතිවරණයේදී මම රැස්වීම 40 ගානක් විතර කතිකයේ කැදිර සහභාගී වුණා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහත්මයා මාව දැකලත් හිටියේ නෑ. රැස්වීම වල මම කතා කරනකොට 2006 ඊළඟට මැද කොළඹ අපේ හිටියා මහරුෆ් මැතිතුමා මේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකතුමා මොහොමඩ් මහරුෆ් මම එතුමා එක්ක එකතු වෙලා මම වැඩ කරා. එතකොට එතුමා මාව 2006 නගර සභා මැතිවරණයට තරඟ කරන්න ලැයිස්තුවට දැම්මා. ඉතින් අවාසනාවන්තකමට ඒ ලැයිස්තුව ප්‍රතික්ෂේප වුණා 2006. ඒකදී තමයි අපි කන්නාඩි ලකුණට සහයෝගය දුන්නේ. ඊළඟට එතුමා 2009 දී මාව පළාත් සභාවට ඉදිරිපත් කරා. මම ජයග්‍රහණය වුණා. ආයි 2014 මම නැවත පළාත් සභාවට ආවා. ඒතර මම 2012 වෙනකොට මාරුෆ් මැතිතුමා පක්ෂයත් එක්ක ඇති වෙච්ච ආරවුලක් උඩ පක්ෂය අතහැරලා ගියා. ඒතර මම මැදකොළඹ සංවිධායකවරිය හැටියට පත් වුණා 2012 දී. 2014 පළාත් සභාව මැතිවරණය ජයග්‍රහණය කරා. ඊළඟට 2015 පාර්ලිමේන්තු මැතිවරණය පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ගියා. ඊළඟට 2020 දී නැවත වතාවක් පාර්ලිමේන්තුවට ගියා. මනාප 87,000 කොළඹ දිස්ත්‍රික්කය අරගෙන මේක තමයි ආපු දේශපාලන මගේ කෙටි ගමන් මග. නමුත් ඒක තුල හුඟක් රසවන් සිද්ධීන් තියෙනවා. නමුත් මේ කෙටියෙන් කිව්වේ ඔබතුමා කිව්වා 2005 රට ඉඳලා ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා මට හිතුනේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණා කියලා. එතකොටත් ජනතා විමුක්ති පෙරමුණ කිසියම් ජනප්‍රියභාවයක ඉන්නවා. තවත් වෙනත් පක්ෂයක් ජනප්‍රියභාවයෙන් ඔබතුම ඇයි ඒ පැත තෝරගන්න නැතුව මට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධව තිබෙන්නේ ඒගොල්ලෝ මේ රටේ ප්‍රධාන ජාතික ප්‍රශ්න වෙනුවෙන් නිතරම ගන්න ස්ථාවරය පිළිබඳව එක ස්ථාවරයක නැහැ. ඒ කියන්නේ යාල ජාතිවාදී. ඒගොල්ලෝ එක වෙලාවකට ජාතිවාදී තීන්දුව අරගෙන තියෙනවා. එක වෙලාවකට පෙන්නනවා අපි ජාතිවාදී නැහැයි කියලා. ඒ ජාතික ප්‍රශ්නේ සම්බන්ධව නිතරම වැනෙන සුළු ප්‍රතිපත්ති තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. අපි මට මතකයි මම විවෘත විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් ඔය ජනතා විමුක්ති පෙරමුණේ සමහර ශිෂ්‍ය නායකයෝ එක්ක රෑ එළි වෙනකම් වාද විවාද කරලා තියෙනවා මේ ජාතික ප්‍රශ්නේ සම්බන්ධව. ඉතින් ඒගොල්ලෝ ඒ සම්බන්ධව පළල් අදහසක් නොමැතිවම තමයි මට තියෙන මේ ඒගොල්ලන් සම්බන්ධව තියෙන ගැටලුව. ඔබතුමාගේ දැන් මතය මොකද්ද මේ ජාතික ප්‍රශ්නේ සම්බන්ධයෙන්? බලය බෙදන්න ඕනද? ඉඩම් පොලිස් බලතලත් එක්කම දෙන්න ඕනද? මොකද්ද කරන්න ඕන? මම නම් කියන්නේ අවම වශයෙන් හරි මේ දැනට තියෙන 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මම දකින්නේ මේ ප්‍රශ්නේ මෙහෙමයි. අපි අවුරුදු 74ක් දැන් නිදහස ලැබලා අපි තාම මේ රට තියෙන්නේ ප්‍රාථමික අවදී. අපි හැමදාම කතා කරන්නේ එකම දේ. අවුරුදු 74ක් තිස්සෙත් අපි ජාතික ප්‍රශ්න ගැන කතා කරනවා. ඔයාගේ තාත්තත් කතා කරා, තාත්තගේ තාත්තත් කතා කරා. ඔයත් ඇවිල්ලා මගෙන් ඒ ප්‍රශ්නේ අහනවා. එතකොට හිතන්න අපි කොයිතරම් ප්‍රාථමික අවධියේක ඉන්න රටක්ද කියලා මේක. හරි, දැන් ඔබතුමාගේ දේශපාලන භාවිතාව ගැන අපි කතා කරමු. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක ඉඳලා මහනගර සභාවට තරඟ කරන්න නගරාධිපති අපේක්ෂකයා බවට පත් වෙන ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලාස් වෙනවා. ජනතාවට සැකයක් එන්න පුළුවන්, එහෙනම් රස හොඳ ඇති මේකේ. නගරාධිපති ධුරේ රස හොඳ ඇති. මොකද්ද ඔබතුමා අයින් වෙන හේතුව? මෙහෙමයි, දැන් මම මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ ඉඳන් නගරාධිපති තනතුරට තරඟ කරන්න හේතු දෙකක් ආවා. ඒ පළවෙනිම හේතුව තමයි මේක මම ගත්තේ දේශපාලන තීන්දුවක්. ඒ දේශපාලන තීන්දුව ගත්තේ විශේෂයෙන්ම අද මේ ආණ්ඩුවට විරුද්ධව විශාල ජනමතයක් ගොඩනැගිලා තියෙනවා. ඒකෝර අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියේන මැතිවරණයේ ජනමත විචාරණයක් හැටියට පරිවර්තනය කරගන්න. ඒ වගේම මේ ආණ්ඩුව පරාජය කරන්න මූලික මැතිවරණයක් හැටියට මේ මැතිවරණය යොදා ගන්න. එතකොට ඒ හින්දා තමයි මේ කොළඹ නගර සභාව වගේ ඉතාම ශක්තිමත් තැනකට නායකත්වය දෙන්න පුළුවන් කෙනෙක් එන්න ඕනේ. එතකොට මම හිතුවා පක්ෂෙත් මාත් එක්ක සාකච්ඡා කළාම. කාගේද මූලික අදහස? පක්ෂයද ඔබතුමාගේද? එහෙම පක්ෂය තුළ සාකච්ඡා කරනකොට අදහස් කීපයක් ආවා. ඒක තුළ මගේ අදහසුත් මම ඉදිරිපත් කළා. ඉතින් අන්තිමට පක්ෂය මම ඉල්ලාස් වෙන්නම් මම තරම් කරන්න කියලා කිව්වා. පක්ෂ නායකතුමා මාත් එක්ක කතා කළා. මහලේකම්තුමාලා පක්ෂයේ ඉන්න අනිකුත් මන්ත්‍රීවරු පවා කවුරුවත් එකඟ වුණේ නැහැ මම පාර්ලිමේන්තුවෙන් එළියට එනවට. ඔක්කොමලා කිව්වේ මම පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන්ම සිටිය යුතු කෙනෙක්. ඒකත් මම පිළිගන්නවා. ඒක ගැන විශේෂයෙන්ම මම මේ තීන්දුව ගත්තම මට අපේ රටේ ඉන්න වෘත්තිවේදීන්, විද්වතුන්, බුද්ධිමතුන්, සාමාන්‍ය ජනතාව සියලු දෙනාම කතා කරලා ඇව්වා ඇයි ඊළඟට පිටරටවල් වල ඉන්න පිරිස් මගෙන් කතා කරලා ඇව්වා ඇයි මේ වැනි තීන්දුවක් ගත්තේ පාර්ලිමේන්තුවේ
ඔබතුමාගේ හඬ නොමැතිවීම විශාල පාඩුවක් නේ අපිට කියලා. ඒක ඇත්ත. ඒ වගේම තමයි මේ ආණ්ඩුව පලවා හැරීමත් ඉතාම වැදගත්. ඒ හින්දා තමයි මම මේ මැතිවරණය ජනමත විචාරණයක් හැටියට පරිවර්තනය කරලා මේකට නායකත්වය දීලා මේ ආණ්ඩුව පලවා හැරීම පළවෙනි විධිමුරේ කොළඹ නගර සභාවෙන් තියන්න ඕනේ කියන ඒ තීන්දුවත් එක්ක තමයි මං ගත්තේ. ඊළඟ තීන්දුව තමයි කොළඹ පුරවැසියෝ හැටියට ජීවත් වෙන ජනතාවගේ විශාල ගැටලුකාරී ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් ඒව ගැන පෞගේ කාලේම අවධානය යොමු වෙලා නැහැ. ඉතින් මම කොළඹ නගරේ ඉපදීලා කොළඹ නගරේ ඉස්කෝලේ ගිහිල්ලා කොළඹ නගරේම හැදිලා කොළඹම ජීවත් කෙනෙක් හැටියට මට මේ නගරයේ ජනතාවගේ ප්‍රශ්න ගැන හරිම සංවේදීතාවයක් තියෙනවා. ඉතින් මම හිතනවා අර දේශපාලන තීන්දුවත් එක්ක මම මේ ගත්ත දෙවෙනි කාරණාව ගත්තම අපිට විශාල වැඩ කොටසක් ඉදිරි අනාගතයේදී කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. ඊට අවශ්‍ය ඊට පස්සේ අවශ්‍ය නම් මට ඕනම් පාර්ලිමේන්තුවට ඔබතුමාට රෝසි සේනානායක මහත්මියත් එක්ක තමයි තරඟ කරන්න තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල බලවේගකින් රයි වල්තසාර දාලා තිනවා. තරඟයක් නෙවෙයිද මේ අය? මෙහෙමයි. දැන් අපි පෞගිය මැතිවරණවල ප්‍රතිඵල දිහා බැලුවම මේ කොළඹ නගරයේ තිබෙන සමගි ජනබලවේගයේ තිබෙන ආකර්ෂණය හා ඒ ඡන්දපදනම දිහා බැලුවම ඉතින් මම නම් හිතන්නේ අපිට එහෙම අභියෝගයක් කියලා. ඒ ඡන්දපදන පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මැතිවරණයේදී තිබුණු ඡන්දපදනම දැන් වෙනස් වෙලා නැතුව ඇතිද? නෑ නෑ. මේ අවුරුදු දෙකක් වගේ කාලයක් තුලදී එහෙම වෙනස් වෙන්න විදිහක් නෑනේ. සුළු කාලයක්නේ. පක්ෂය ඇතුලේ ඔබතුමාට මේ ප්‍රදේශයේ මොකක් හරි සංවිධායක දුරයක් හරි මොකද පක්ෂයෙන් ඔබතුමාට දීලා දෙන තනතුර? මම මැදකොළඹ සංවිධායක. YCP රාම් කියලා කෙනෙක් කීපෙරේදා සමාජ මාධ්‍ය ඔස්සේ කියලා තිබුණ ඔබතුමා සහ මරික්කාර මහතා කිසියම් ගේම් එකක් ගහලා අපේ වචනෙකුත් ගේම් එකක් ගහලා මේ නගරාධිපති දුර අපේක්ෂකත්වය ගත්තා මට තිබ්බ චාන්ස් එක නැති කරා කියලා. නෑ 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 එහෙම කාටවත් තිබුණ චාන්ස් නැති කරේ නෑ. මට වඩා හොඳ අපේක්ෂකෙක් ඉන්නවා නම් ඒ වෙලාවේ මේකට තරම් කරන්න මම කැමැත්තෙන් අයින් වෙලා ඒක දෙනවා. මොකද මේ මම පාර්ලිමේන්තුවෙන් ඔබතුමා කිව්වා වගේ විශාල අවධානමක් අරන් මම මේ ඇවිල්ලා තියෙන්නේ. ලොකු අවධානමක් අරන් තියෙනවා. ඉතින් අවධානම අරගෙන ආවේ එකක් පක්ෂයේ වෙනුවෙන් එකක් මේ කොළඹ නගරේ ඉන්න ජනතාව වෙනුවෙන්. ඉතින් මට වඩා හොඳ සුදුසු පුද්ගලයෙක් ඉන්නවා නම් මම ලෑස්ති වෙලා හිටියේ එයාට මේ තැන දීලා මම පාර්ලිමේන්තුවේ ඉන්න. අර ඔවුන් කියන විදිහට මේ ගේම් එකක ප්‍රතිඵලයක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි නෙමෙයි. එහෙමයි තේ නගරාධිපති තනතුරට. ඔබතුමා සද්භාවයෙන්ම මේ ආවේ. මේ නගරාධිපති තනතුරට කවදාකවත් මේ ගේම් ගාලා පුද්ගලයෝ දාන්න බෑනේ. ඒක පක්ෂයේ විසින් දැන් අපි කියමුකෝ අපිට අපි සමගි ජන බලවේගයේ අද රජයක් තිබුණා නම් මේ උපක්‍රමය වෙනස් වෙන්න තිබුණා. සමහරට මම ඉදිරිපත් නොවෙන්න තිබුණා. හරි. ඒතකොට අද අපි ඉන්නේ විපක්ෂයේ. ඒතකොට විපක්ෂයේ ඉඳන් අපි දේශපාලනය ඇනලයිස් එකක් කරලා බැලුවම ඒකට සුදුසුම පුද්ගලයා තමයි දාන්න ඕනේ. එහෙම නැතුව මේක මේ ගේම් ගහලා ගන්න පුළුවන් තනතුරක් නෙමෙයි මේ නගරාධිපතිකම කියලා කියන්නේ. එහෙම ගන්න බෑ. ඉතින් මං හිතන්නේ ඌට කවුරු හරි වැරදි දේවල් ටිකක් කියන්නේ නැති. රෝසි සේනානායක මහත්මිය දැන් අපිට මතක කාලයක් තිස්සේ එතුමිය නගරාධිපති දුරේ කටයුතු කරනවා. එතුමියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ චෝදනාව ජනතාවට ඒව මතකත් ඇති. ඔබතුමාගේ මතය මොකක්ද ඒගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්? නෑ අපි ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ 2018 අපි ඔක්කොමලා වැඩ කරලා තමයි එතුමිය නගරාධිපති කළේ. ඉතින් ඔබතුමා කිව්වා වගේ චෝදනා රාශියක් තියෙනවා. ඉතින් හරිනම් එතුමිය මම නම් හිතන්නේ ඒවට උත්තර දිය යුතුයි. නමුත් මමත් තාම දැකලා නැහැ එතුමිය කොහෙවත් මේවට උත්තර ලබා දෙනවා. මේ ඉතින් මං හිතනවා එතුමියගේ කාලවකවානුව තුළ යම් යම් දේවල් වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව එතුමිය උත්තර දෙන්න ඕනේ ඒවට. අපි ඉන්නේ මේ කොළොන්නාවේනේ. ඔව්. මේ ඔබතුමාගේ නිවස. මගේ නිවස. කොළොන්නාව කියලා කිව්වට පස්සේ ජනතාවට එකපාරම මතක් වෙන එක තමයි කුඩු නේද කියලා. එහෙම ඔළුවට කොළොන්නාව කිව්වට පස්සේ කුඩු වගේ එකක් ඔළුවට එන එකක් තියෙනවා. ඔබතුමා හිතන්නේ එහෙම දැන් ඔබතුමා දැන් කාලයක් තිස්සේ මේ ජීවත් වෙන කෙනෙක්නේ. දැන් අපි ඔක්කොම දන්නේ මේ ඇහෙන කතා සහ කට්ටිය කියන කතා. ඔබතුමා මේකේ තියෙන සජීවීව ඉන්න කෙනෙක්නේ. ඇත්තටම කුඩු ප්‍රශ්නයක් මේකේ තියෙනවද? මෙහෙමයි මම මෙතන නිවසේ හිටියට මම මේ ප්‍රදේශයේ දේශපාලන කටයුතු වලට සහභාගි වෙන්නේ නැහැ. මොකද මෙතන සංවිධායකවරේ ඉන්න හින්දා. ඉතින් ඔය ඔබතුමා කියන ඔය කතාව ඉතින් අද ඊයේ ඉඳන් නෙමෙයි. දැන් අවුරුදු 10 15 ඉඳන් කොළඹ නගරය ආශ්‍රිතව තිබෙන හැම ප්‍රදේශයකටම ওই චෝදනාව තියෙනවා. නෑ මෙහෙට ප්‍රශ්න වැඩියෙන් තියෙනවා කොළොන්නාවට. ඔව් ඒක තමයි මම කියන්නේ. කොළොන්නාව කොළඹ නාගරික කොට්ටාෂය ඊළඟට අපි ගත්තොත් රාජගිරිය කොළඹ නගරයට ආසන්න තැන්නේ මේ රාජගිරිය ප්‍රදේශය ඉතින් පෑලියගොඩ ඉතින් මේ ප්‍රදේශවලට ඒ දැන් අවුරුදු 10 15 20 ඉඳන්ම චෝදනාවල් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉතින් මේවා
නැති කරන්න බැරි කමක් නැහැ. ඉතින් හරියාකාරව ආරක්ෂක අංශය ක්‍රියාත්මක වෙනවා නම් මේවා ඉතරම් ලොකු වැඩ නෙමෙයි. ඉතින් මේ රටේ ඉතින් අපි යුද්ධ කරලා LTT සංවිධානය වගේ ශක්තිමත් සංවිධානයක් ආරක්ෂක අංශය විනාශ කරනවා. ඔබතුමාලගේ රජයක් යටතේ අර කංජිපාණි ඉම්රාන් ඊයේ පෙරේද පැනල ගියා වගේ කවුරුත් පැනල යන එකක් නැහැ. එහෙම පැනල යන්න දෙන්න අවස්ථාවක් අවශ්‍යතාවයක් නැහැනේ අපිට කාටවත්. ද මම කියන්නේ ඒකයි. නෑ කියන්න බෑ මේ වගේ ව්‍යාපාර ජාලයක්නේ තියෙන්නේ. අපි දන්නේ සම්බුද ජන බලයි ඔබතුමා දන්නෙත් නැතුව ලොකෝ ව්‍යාපාර ජාලයකින් මෙහෙවනවත් දන්නේ නෑනේ. නෑ ව්‍යාපාර ජාල කියලා කියන්නේ දැන් මේ මද්ද්‍රව්‍ය කරන ව්‍යාපාර ජාල මං හිතන්නේ ඕනතරම් මේ අපේ ලංකාවේ විතර නෑ පිටරටත් තියෙනවා. නමුත් රජයක වගකීම තමයි මේ ජාල වලට ඉඩ නොදී ඒවා මඩපවත්වලා ඒවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒවට එරෙහිව නීතිය ක්‍රියාත්මක උනේ නැති වුණාම තමයි දැන් ඒවා දැන් කන්ට්‍රෝල් කරගන්න බැරි තත්යකට යන්නේ. දැන් අද වෙලා තියෙන්නේ කන්ට්‍රෝල් කරගන්න බැරි තත්යක්. ඒක ගිහිල්ලා. එතකන් ඉතින් මේ රජය නිකන් හිටියා. ඒක නියපොත්තෙන් කඩන්න තිබිච්ච දේ කරේ නැහැ. ඔබතුමාලගේ රජයක් ආවොත් ඔබතුමා සටන් කරන මේ වගේ දේවල් වෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි මම මගේ 2015 19 යාපාලන ආණ්ඩු කාලෙත් පූජ්‍ය දසුන්දර පොලිස්පතිතුමා ඉන්න කාලේ මම පෞද්ගලිකව එතුමාව හම්බෙලා මගේ ආසනය තුල මේ වෙන මද්ද්‍රව්‍ය වලට විරුද්ධව විශාල ක්‍රියාමාර්ග ටිකක් අපි ගත්තා. ඉතින් සමහර දේවල් මට ඔබතුමාට මෙතන මේ ප්‍රසිද්ධිය කියන්න බෑ. මොකද ඒවා ප්‍රසිද්ධිය කතා කරන දේවලුත් නෙමෙයිනේ. ඉතින් අපි හුඟක් උත්සාහ කළා එතුමා සහයෝගය දුන්නා. නමුත් 2019 න් පස්සේ ඒ සියලු වැඩපිළිවෙළවල් නැවතුණා. සමග ජන බලවේගය ඇත්තටම මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ පවත්වනට කැමැතිද අකමැතිද? දැන් ඔබතුමා කතා වෙන්න ඔබතුමාගෙන් පේන දේ ඔබතුමා නම් කැමැතියි වගේ. කැමැති හින්දානේ මම මේ ඉල්ලාස්සෙලා එන්නේ. නැත්තම් ඉතින් මං අකමැති නම් මං එන්නේ නැහැනේ තරම් කරන්නේ. දැන් සමහරුන්ගේ කතා සහ ඒ ආරංචි මාර්ග වලින් පේන දේ ටිකක් ඡන්දේ කල් ගියා නම් හොඳයි වගේ එකක් සමග ජන බලවේගය අයත් කැමැතියි වගේ. නෑ නෑ පොදුවේ පොදුවේ සියලු දෙනාම ඉන්නේ ඡන්දේ පවත් ගන්න ඕනේ. මේ ඡන්දයේදී අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කරා පක්ෂේ මේවන්න ඕනේ කියන එක තමයි සියලු දෙනාගේම අදහස. නෑ මං ඒ හැවුවේ අර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඊපෙර දවස පාර්ලිමේන්තුවේදී කිව්වා මේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක කතා කරන තමයි හැබැයි අපිත් එක්ක රෑට අවිල්ල කියන ඡන්ද ටිකක් කල් දාලා දෙන්න බැරිද කියලා අහනවා කියලා. ඒක නිකන් එතුමා මං හිතන්නේ මේ විහිළුවට කියූප එක. විහිළුවට කියූප එක. දේශපාලන කතාවක් නිකන්. ඔව් ඔව් වගේ දේවල් ඉතින් පාර්ලිමේන්තුවේ ඇතුලේ අනන්ත ප්‍රමාණ කියනවනේ ඉතින්. ඒකේ කතාවේ සත්‍යතාවයක් නෑ. ඒ හින්දා නමුත් සමග ජන බලවේගය තමයි මුලින් ඉඳන්ම මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහි ඡන්දෙ තියන්න ඕනේ කියලා පාර්ලිමේන්තුව තුල විශාල හඬක් නැබුයි. කරන්න පුළුවන් උපරිම දේ ආණ්ඩුවට එල්ල කරන්න පුළුවන් පීඩනය එල්ල කරේ සමගි ජන බලවේගය. පක්ෂයක් හැටියට කිසියම් නිශ්චයක් තියෙනවද අපි පළාත් පාලන මැතිවරණදී මෙන්න මෙච්චර ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරනවා කියලා? දැනට අපි එහෙම එස්ටිමේට් එකක් තක්සේරුවක් කරලා නැහැ මෙච්චර ලබා ගන්නවයි කියලා. නමුත් අපිට හිතෙනවා අපිට බහුතර ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් අපිට ජයග්‍රහණය කරන්න බහුතරයකට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් උතුරු නැගෙනහිර යම් කිසි ආකාරයේ ඉතින් ටිකක් අපිට අඩු වෙයි. නමුත් අනිත් ප්‍රදේශවල වතුකරේ පැත්ත කොහොමද සමග ජන බලවේගය? වතුකරේ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද වතුකරේ ඉන්න ද්‍රවිඩ නායකයෝ සියලු දෙනාම සමග ජන බලවේගයත් එක්ක තමයි තරඟ කරන්නේ. හැබැයි ජීවන්ත හොඬබන් මහත්තයාට ඇමතිකමක් එහෙම දුන්නා ජනාධිපතිතුමා. ඇමතිකම් දුන්නාට දැන් ඒ ප්‍රදේශයේ ඉන්න ජනතාව රවට්ටන්න බෑ. ඇමතිකම දීලා ඉතින් ඒ ඇමතිකම දුන්නයි කියලා ඉතින් මං හිතන්නේ නෑ වතුකරේ ජනතාව ඡන්දෙ දෙයි කියලා. මොකද දැන් අපිට පෞගේ ප්‍රතිඵල දියා බැලුවම වතුකරේ ක්‍රියාකාරීත්වය දියා බැලුවමත් වතුකරේ ජනතාවට පොරොන්දු වෙච්ච ඒගොල්ලන්ගේ පඩි වැඩි කිරීම මේ කිසිම දෙයක් කරගන්න මේ ආණ්ඩුවට බැරි වුණානේ. දැන් බත්මන් ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තුවේ මට මතකයි පොරොන්දු වුණා පඩි වැඩි කරලා දෙනවා කියලා. නමුත් ඒකවත් ඉෂ්ට කරේ නැහැ. ඒ හින්දා ජීවන් ඔබතුමා කිව්වා වගේ තොණ්ඩමාන් මැතිතුමාට ඇමතිකමක් දීලා වතුකරේ සනසන්න බෑ. නමුත් ජීවන් තොණ්ඩමාන්ව සනස ගන්න පුළුවන් ආණ්ඩුවට. ඡන්දෙට ගන්න බෑ. මං හිතන්නේ නැහැ ගන්නේ කියලා. දැන් අපිට ශක්තිමත් නායකයෝ ඉන්නවා විශේෂයෙන්ම දිගම්බරම් මැතිතුමා, රාධාකෘෂ්ණන් මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, ඊළඟට අපේ ඉන්න නායකයෝ ටික නෝරෙලියේ හැටන් ප්‍රදේශවල ඒ සියලු දෙනාම එකතු වෙලා සමගි ජන බලවේගයේ සන්ධානයක් හැටියට තමයි මැතිවරණේ තරඟ කරන්නේ. ඉතින් මං හිතනවා අපිට ඒ ප්‍රදේශවල විශාල ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. සමගි ජන බලවේගයේ ඇතුළේ ඉන්න රාජිත සේනාරත්න, පාට්ලී චම්පික රණවක වගේ අය එළිය ගිහිලා විවිධ කතා කියනවා. දැන් කොහොමද චම්පිරණෝගේ මහතාන නිල වශයෙන්ම අයින් වෙලා ඉන්නේ දැන්. මේ ඇතුලේ පොඩි කචල් තියෙන වගේ එකක් පේන දෙන. ඇත්තට මෙහෙම කචල් මෙහෙමයි. දැන් මේ ඔබතුමා කියන විදිහට පක්ෂයේ ඇතුලේ රාජිත සේනාරත්න මැතිතුමා චම්පිරණෝගේ මැතිතුමා නම් අපිත් එක්ක සන්ධානයක් හැටියටනේ සම්බන්ධ වුනේ.
එතුමා කෙලින්ම එතුමා සන්ධානේ තවම ඉන්නවද? එතුමා සන්ධානේ ඉන්නවා දැන් පාර්ලිමේන්තුවේ. එතුමා අපේ සන්ධානයේ ක්‍රියාකාරීකෙක් හැටියට ඉන්නවා. නමුත් දැන් මේ මැතිවරණය එතුමා වෙනම තැනකට. හැබැයි එතුමා මේ සන්ධානියක් ගහගත්තේ නවලංකා නිදහස. ඔව් එතුමා ඉතින් නවලංකා එකත් එක්ක දීලා ඡන්දයකට ඉල්ලනවා. ඡන්දයකට ඉල්ලුවාට ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ ප්‍රධාන දේශපාලන තීන්දු ගන්නකොට ජාතික දේශපාලන තීන්දු ගන්නකොට අපි එක එකතු වෙයි. ඉතින් වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවක් හදලාට ආණ්ඩුවක් නෙමෙයි ඊළඟ මැතිවරණයට යන්න තෙන්න දෙපෙයි. පාර්ලිමේන්තු මැතිවරණේ තියෙනවා, ජනාධිපති මැතිවරණේ තියෙනවා. බහු මේ සමග ජනබල වේගය පියස්සන සම්දානෙත් එක්ක එතුමා ඇයිද? මම හිතන්නේ නැහැ එතුමා මේ දේශපාලන දිවි නසා ගැනීමක් කරගනී කියලා. රාජසේනාරත්න මැතිතුමත් ඉතින් හොඟක් අය කිව්වේ අද යනවා, හෙට යනවා, අනිත් යනවායි කියලා. ඉතින් තම ගියෙත් නැහැ නේ එතුමත් ඉන්නවා අපි එක්ක. පක්ෂේ නායකයා සජිත් ප්‍රියදාස මහතා සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකද්ද? ඔබතුමා නම් කියයි හොඳයි කියලා. මෙන්න මේ වගේ අඩුපාඩු තියෙනවා, මේවා හැදුනොත් හොඳයි කියලා ඔබතුමාට කියන්න පුළුවන් කමක් තියෙනවද? එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? එහෙම විලී කතා කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. මම එතුමා එක්ක විශේෂයෙන්ම පක්ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. ඒක මම කියන්න ඕනේ. දැන් අපි ඇත්තටම එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආවෙත් මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයක් හින්දානේ. මොනවත්ම කියන්න බෑ. ඔව් ඉතින් ඒ නමුත් මේ STB එක ඇතුලේ එහෙම තත්ත්වයක් නැහැ. එතුමාව අපිට ඕන නම් ඒ සාකච්ඡාවල විවේචනය කරන්න පුළුවන්, අපේ අදහස් කියන්න පුළුවන්. ඒ සියලු දෙනාට නෑ, ජනතාවට එක එක කරන සම්බන්ධ විවේචනයක් තියෙනවා. සජිත් ප්‍රියදාස මහතා සම්බන්ධයෙන් ඇත්තනේ කතාව. මෙහෙමනේ මේ රටේ හැම නායකෙක් සම්බන්ධම විවේචන තියෙනවනේ. එහෙම අංග සම්පූර්ණ නායකයෝ ලෝකේ කොහෙවත් නැහැනේ. හැම එකේනා ගනම ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන උදවි විවේචන තියෙනවා. ඒක අපිට ඒ තරම් ගැටලුවක් නෙමෙයි. එතුමා ඇත්තටම 2019 ජනාධිපති මැතිවරණයේදී තරඟ කරනකොට අලුත් නායකෙක් හැටියට ආවේ. එතුමා දැන් ඒ 2019 ඉඳන් අද වෙනකොට සෑහෙන අධ්‍යක්ෂීම් අරගෙන පරිණත නායකයෙක් බවට එතුමා දැන් පරිවර්තනය වීගෙන එනවා. ඉතින් මං එනවා ඉදිරි කාලයේ වෙනකොට එතුමා ඒ සියලු අඩුපාඩු හදාගෙන හොඳ නායකෙක් හැටියට මතුවේවි. ඉතින් අපිට තියෙන දේ තමයි එතුමා ඇත්තටම අපි මේ විෂයන් සම්බන්ධව එතුමාගේ තියෙන දැනුම, එතුමා ඉදිරිපත් කරන පිළිවෙත, ඒ වගේම තීන්දුව తీරන ගන්නකොට සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා ඒ තීන්දුව తీරන ගැනීම, ඒ අතින් බැලුවම එතුමා හුඟක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් අඩුපාඩු නැති අය කවුරුවත් නැහැ. ඉතින් අඩුපාඩු හැම එක්කෙනාගෙන තියෙනවා. ඉතින් අඩුපාඩු හොයන්නෙත් ඉතින් මේ නායකෙක් හැටියට මතුවලා ඒ ජනප්‍රියතාවය වැඩි වෙනකොටනේ. ජනප්‍රියතාවය අඩු වෙන අය කියන අඩුපාඩු අපි හොයන්නේ නැහැනේ. නේද? අපි ආ ඒ කියන්නේ නායකෙක් වෙන්න බැරි මිනිස්සුන්ගේ අඩුපාඩු අපි හොයන්නේ නැහනේ. නායකෙක් වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ අඩුපාඩු තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒක පොදුවේ ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති මැතිවරණ තරඟ කරනකොට මොන මොන අඩුපාඩු කිව්වද නේ? ඔබතුමාට මතක ඇතිනේ එතුමාට කරපු චෝදනාවල්. ඒ වගේ මේ මෙතුමාටත් පොඩි චෝදනාවල් කරනවා. මම හිතන්නේ එතුමා ඒව ගැන අවබෝධයක් තියෙනවා. ඉදිරි කාලයේදී එතුමා ඒවත් හදාගෙන ඉස්සරහට එයි. ඔබතුමාගේ හිටපු නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මේ ගෙනින වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය මොකද්ද? මෙහෙමයි, අපිට තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධව ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම නම් හිතන්නේ පෞද්ගලිකව එක්සත් ජාතික පක්ෂයේ ඉතාම දරුණු තැනකට එතුමා ගෙනල්ලා තියෙනවා. කවදාකවත් ඉතිහාසයේ පහළටම වැට්ටුවානේ. ඒ වැට්ටුවේම එතුමා පක්ෂයේ නායකත්වය අතරින්න සූදානම් නැති හින්දානේ. අපි දැක්කා විශේෂයෙන්ම ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා කිව්වා එතුමා ජාතික ලැයිස්තුවෙන් එන්නේ නැහැ. ඊළඟට නායකත්වය ජනවාරි මාසේ රුවන් විජේවර්ධන මැතිතුමාට බාර දෙනවායි කියලා කිව්වා. එකක්වත් උනේ නැහැ. එකක්වත් උනේ නැහැ. අගමැතිකම් බාරගන්නෙත් නැහැ කියලා කිව්වා. ඔව් කිව්වා. ඉතින් අපිට පේන තියෙන දේ තමයි එතුමාගේ මේ ක්‍රියාදාමය, මේ ක්‍රියාකලාපයේ මේ සියලු දේවල් එක්සත් ජාතික පක්ෂයේ පරිහානියට තමයි ගිහිලා තියෙන්නේ. දැන් බලන්නකෝ, දැන් කොළඹ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය තරඟ කරනවා පොහොට්ටුවත් එක්ක. ඒ කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෝ එනවා UMP එකෙන්, අලියගෙන්. ඒ කියන්නේ දැන් UMP එකට අපේක්ෂකයෝත් නැති හින්දානේ පොහොට්ටුව අපේක්ෂකයෝ දාන්න. ඒ කියන්නේ ඔබතුමාගෙන් මේ තිබ්බ තත්ත්වයට වඩා පහළ තත්ත්වයකට ආවා මේ පොහොට්ටුවත් එක්ක එකතු වුණාට පස්සේ. ඇත්තටම දැන් ඒගොල්ලන්ට ගිය නගර සභා පාර්ලිමේන්තු මැතිවරණයේදී නගර සභා සීමාව තුළ මං හිතන්නේ ඡන්ද 10,000කට ආසන්න ප්‍රමාණයක් වගේ ලැබුණා. නගර සභා ආසන පහේ. ඉතින් දැන් මේ ඒ මිනිස්සු 10,000ක් දුන්නේ ගිහිලා අලියට. ඒ අලියා අතාරින්න බෑ කියලා. දැන් මං හිතනවා දැන් මේ පොහොට්ටුවයි මේගොල්ලයි එකතු වීම තුළ ඉතින් UMP කාර්යය කොහමද ගිහිල්ලා ඉතින් පොහොට්ටුවේ අපේක්ෂකයන්ට කතිර ගහන්නේ. ඉතින් මං හිතන්නේ නැහැ මේ මැතිවරණයේදී 10,000ක් තියෙයි කියලා. ඉතින් ඒකයි මම කිව්වේ එතුමාගේ මේ ක්‍රියාකලාපය හැම එකක්ම එක්සත් ජාතික පක්ෂය පරිහානියට පත් වෙන තීන්දුව తీරන තමයි අරගෙන තියෙන්නේ.
ඒක ඒ පැත්තෙන් පක්ෂේ පැත්තෙන් එහෙම මගේ රට පැත්තෙන් එතුමා ගත්ත තීන්දුව తీරන සම්බන්ධව බුදුවාගේ මතය මොකක්ද? මෙහෙමයි රට පැත්තෙන් ඉතින් එතුමා ගත්ත තීන්දුව తీරන කියලා කියන්නේ දැන් එතුමා විශේෂයෙන්ම මේ රටේ විශාල පරිවර්තනයක් ඇති වෙන්න තිබුණේ තත්ත්වයක් තිබුණා 2000 ඔය මේ 22 අරගලෙන් පස්සේ තත්ත්වය අරගලෙන් පස්සේ මේ පරිවර්තනය එතුමා වැළක්වුවානේ එතුමායි පරිවර්තනය එන්න දුන්නේ නැහැනේ එතුමා ලොකුවට කතා කරන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරනවා තරුණයන්ට ඉඩ දෙනවා කෝ මර්ධනය තමයි කළේ මර්ධනය තමයි කරේ අන්තිමට අරගලෙන් බලයට ආපු එතුමා අරගලයේ හිටපු තරුණ තරුණයන් අල්ලලා හිරේ දාලා ඔවුන්ව ලුහු බැඳගෙන ගිහිල්ලා හිරේ දාන තත්ත්වයක් එතුමා නිර්මාණය කරා. එහා ඒක තමයි මම කිව්වේ දැන්. එතුමාට විදේශ සම්බන්ධතා තියෙනවා ලොකු ආර්ථික දැක්මක් තියෙනවා. එතුමාට තමයි රට හදන්න පුළුවන් කියලා ඇතැම් විට ඔය අරගලෙන් පස්සේ කිසියම් පිරිසක් කියන්න ගත්තා. දැන් ඒ කතාව ටිකක් බොරු වගේකකුත් පේන්න තිබෙනවා. ඉතින් ජාත්‍යන්තර සම්බන්ධකම් එතුමාට තියෙනවායි කියලා ඔබතුමා ඔය කියන විදිහට පෞගිය කාලේ ඔක්කොම කතා කරානේ. දැන් අද මොකක්ද තත්ත්වය? තවම IMF එක එකඟ කරගන්න බැරි වෙලා තියෙනවා. එතුමා ජනාධිපති වුණාම කිව්වා අගෝස්තු මාසේ IMF එක එනවයි කියලා. ඊළඟට කිව්වා මේ 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 ඔක්තෝබර් මාසේ එනවා දෙසැම්බර් මාසේ එනවා කිව්වා. දැන් අපිට පේන විදිහට මම දැක්කා ඊයේ මහා බැංකුවේ අධිපතිතුමා කියලා තියෙනවා තව මාස 6ක්වත් යයි කියලා. එතකොට දැන් ඒකෙන් පේන දේ තමයි එතුමන්ලට තවම IMF එකේ විශ්වාසනීයභාවය දිනාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ. ඉතින් මේ එතුමා හදන්නේ කොහොම හරි එතුමා බලේ ඉන්න ක්‍රමයක් මිසක් ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙමෙයි. බලේ ඉන්න පුළුවන් වේද ඔබතුමා කියනවා. මම නම් කියන්නේ දැන් මෙතුමා දැන් මේ මේ ඒගොල්ලන් දැන් උත්සාහ කරනවානේ තාම මේ මැතිවරණය කල් දාගන්න. මේ මැතිවරණය කොහොම හරි කල් දාගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම මේ ඊයේ රාත්‍රියේ තව අලුත් පීවරක් තියලා තියෙනවා චාර්ල්ස් මහත්මිය අයින් වෙලා. එයා අයින් වෙලා තියෙනවා. අයින් වෙලාද අයින් කරලාද? අයින් වෙලා. එයා ඉල්ලාස්සෙන්නේ. නෑ එයා ඉල්ලාස්සෙලා බලපෑමක් ආවද? බලපෑමක් ආවද නැද්ද කියන එක තාම අපි දන්නේ නෑ. නමුත් කොහොම හරි මේ මැතිවරණය පවත්වන්න තීන්දුව తీරන අරගෙන ක්‍රියා කළපු ඒ මැතිවරණ කොමිසමේ නියෝජිතයෙක් ඉල්ලා අස්සීම ඉතාම බරපතලයි. ඒක අපි සෑල්ලුවට ගන්න බෑ. හරිද? ඒ කියන්නේ සමහර විට ඒකත් මැතිවරණය තියන්නේ නැතුව ඉන්න තියන්නේ නැතුව ඉන්න ගත්ත ක්‍රියාදාමයක්ද කියලා සැකයක් දැන් මතුවලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේ මේ ක්‍රියාදාමය තුළ මැතිවරණය පවත්වන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුලින්දම්ම කරේ බාධාවන්. එතකොට ඒ බාධාවන් තමයි එතුමා කරේ. ඒ බාධාවන් මේ මැතිවරණය පවත්වන්න එතුමා ඉඩ දුන්නේ නැත්නම් මං හිතනවා රට තුළ විශාල ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම රට ඉතාම දරුණු තැනකට තල්ලු වෙයි. ඒක ඉතාම භයානකයි. මොකද මේ මේ පරිණත නායකයෝ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ පරිණත ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂීම් තියෙන බහුල නායකයෝනේ. මේ නායකයෝ වැඩ කරන්නේ පොඩි ළමයි වගේනේ. ඇත්තටම එතුමාට මේ මැතිවරණය කල් දාන්න තිබුණා නම් එතුමා ජනාධිපති වෙලා මාස 5ක් තිබුණා. මාස 5ක් පාර්ලිමේන්තුවට එතුමා යෝජනාවක් ගෙනල්ලා මේ 8000 අපි 4000 කරමු කියලා අපිත් කැමතියි. ඔකේ ඒක වෙලා කරන්න තිබුණා. ඔක් කරන්න තිබුණා. සත්භාවයෙන් මේක කරන්න තිබුණා. ඒකයි මම කිව්වේ. අදිසියෝ කරගෙන ඉන්නේ. ඒක තමයි මම කිව්වේ. මේ මේ අදිසිය මේ කරන්න යන්නේ තක්කඩිකමනේ. මේ කරන්නේ තක්කඩිකම. අර වියදම් ඒක තමයි ගේම්. මේවා තමයි ගේම් කියන්නේ. සීමා වියදම් පනතත් තක්කඩිකම. ඒක තක්කඩි අවසාන මොහොතේ ගෙනල්ලා ඒක ගෙනල්ලා හරි කල් දාන්න පුළුවන්ද කියලා බලනවා. ඒක තමයි මගේ තක්කඩිකම. මේ තක්කඩිකමෙන් දේශපාලනය කරන්න බෑ. මේ රටේ නායකයෝ අවංක වෙන්න ඕනේ. හරි. ඒ අවංක අත්යේ පෙන්වන්න ඕනේ. අපි ප්‍රශ්න විසඳන්න අපි අවංකයි අපි ලෑස්ති අපි සියලු දෙනාම එකතු වෙලා අවංකභාවයෙන් වැඩ කරමුයි කියන එක රාජ්‍ය නායකයකින් ඒක එන්න ඕනේ. ඉතින් රාජ්‍ය නායකයා තනතුරේ ඉඳගෙන එයාගේ පැවැත්ම වෙනුවෙන් එයා ගේම් ගන්න හදනවා නම් කවුරුත් ඒකට සහයෝගය දෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙලා මාස 5ක කාලයක් තිබුණා මේ මැතිවරණය කල් දාගන්න. එයා හොඳට දන්නවා දෙසැම්බර් මාසේ අවසාන වෙනකොට නාම යෝජනා කැඳවන්න ඕනේ කියලා. අගමැතිතුමා හොඳට දන්නවා පළාත් පාලන ඇමතිවරයා හැටියට මේක කැඳවන්න ඕනේ කියලා. මට ඒක කැබිනට් ඇමතිවරයෙක් කිව්වා. එතුමා මාස 3කට කලින් කැබිනට් එකේ මේක කිව්වම ජනාධිපතිතුමා කිව්වලු නෑ තව කල් දිනවනේ පස්සේ බලමු කියලා. ඉතින් එවැනි නායකයෝ තමයි මේ මේ රටේ පාලනය කරන්නේ. ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. ඒකයි මං කිව්වේ. කිසිම වගකීමක් නැති කිසිදු ආකාර ඉදිරි දැක්මක් නැති මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන සංවේදීතාවයක් නැති මේ මේ නායකයෝ. ඉතින් මේ නායකයෝ තමයි මේ ප්‍රශ්න අවුල් කරලා තව තව මේ රට අගාධියට ගෙනියන්නේ. හැබැයි මම පෝලිං නැති කරා පොඩ්ඩක් ඉවසන්න කියලා ජනරත්තුමා කියනවා. පෝලිං නැති කරා පෝලිං නැති වෙලා තියෙන්නේ දැන් එකක් QR එක හින්දා අනිත් එක ණය ගෙවන්න නැති හින්දා. ණය ගෙවන්න පටන් ගත්ත ගමන් ඊට වඩා තාත්තේ දරුවෝ වෙනවා. මහතාගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දක්ෂතාවයක් හින්දා නෙමෙයි. එතුමාගේ දක්ෂතාවයක් කියලා කියන්නේ දැන් මෙහෙමනේ එතුමන්ලා පෝලිං යුගය නැති කරන්න QR එකක් ගෙනාවා. මම දැක්ක ඒ විශේෂ බාර ඇමතිවරයා කිව්වා QR එක හඳුනලා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා.
එහෙමනේ ওই කාන්චනමැතිතුමා මම දැක්කා ඒ දවස්වල ගෝ මේක මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මේක අඳුනලා දුන්නේ QR එක කියලා හරි ඉතින් මේ වගේ නිකන් මේ විකාර කතා මේ කියන්නේ මේ පොඩි පොඩි දේවල් කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ මේ රටේ විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්නේ නැතුව මේ ජනතා නැගිටීම නවත්තන්න බෑ ඔබතුමා කියන විදිහට මේ රටත් මේ පළාත් පාලන මැතිවරණ තිබ්බේ නැති වුණොත් තව ටිකක් පහළට වැටෙනවා ඒත් එකම ඔබතුමාටත් පෞද්ගලිකව ලොකු ප්‍රශ්නයක් එනවා නේද ඔබතුමා නෑ මගේ මගේ ප්‍රශ්නේ නම් ඉතින් මට ඒකේ තරම් අවුලක් නෙමෙයි මට ඡන්දේ කල් ගියා කියලා මගේ දේශපාලනික මම ඔබතුමාට කිව්වා මම ඒ අවධානය අරගෙන නෑ ආවේ ඒක දැනගෙන ආවේ මම ඡන්දේ කල් ගියොත් කරන්න දෙයක් නෑ මට හරි ඒක මට විශ්ස ගන්න වෙනවා ඉතින් නායකයෝ කියලා කියන්නේ ඒ දේශපාලන තීන්දුව අභියෝග බාර ගන්න ඕනේ මම ඒ අභියෝගයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ කොළඹ ජීවත් වෙන ජනතාව වෙනුවෙන් මම අයි අභියෝගේ බාරගත්තා. ආණ්ඩු හිතාමතාම කල් දැම්මම ඉතින් ජනතාව දන්නවා ඒක මගේ වරද්දක් නෙමෙයි. හරි ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක්. නමුත් මම ලෑස්ති වෙලා ආවේ ඒකටම නමුත් පෞද්ගලිකව ඔබතුමා කියන විදිහට මම පාර්ලිමේන්තුවේ නොමැතිවීම මට ඒක පෞද්ගලිකව මම කල්පනා කරොත් මට පාඩුවක් තියෙනවා. නමුත් මගේ පෞද්ගලික පාඩුවට වඩා මට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි මේ කොළඹ නගර පුරවැසියන්ගේ තිබෙන ගැටලුකාරී ටික තමයි මට ප්‍රධාන. මොකද දේශපාලනයේදී අපි පෞද්ගලික කාරණා හොඟක් අතහැරලා තමයි දේශපාලනය කරන්නේ. ඔබතුමා මොකද්ද හඳුන්ගෙන තින්නේ කොළඹ නගරයේ ජනතාවගේ තියෙන ප්‍රධානම මම දකිනවා මේ කොළඹ නගර තබා වුණා කොළඹ නගරයේ සංවර්ධනය ඉතාම සමතුලිත නැහැ. හරි. අපි බැලුවොත් කොළඹ නගරයේ එක පැත්තක් ඉතාම වේගයෙන් සංවර්ධනය වෙලා තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ මැදිහත් වීමත් එක්ක 94ත් එක්ක. කොළඹ නගරයේ එක පැත්තක් තියෙනවා ඒව අවුරුදු ගණනාවකින් කිසිදු ආකාරයේ බහුතරයක් වතු නිවාසනේ වතු ආශ්‍රිත නිවාස ජීවත් වෙන ජනතාවගේ මූලික අයිතිවාසිකම් මූලික අවශ්‍යතාවයන් ඒ කිසිම දෙයක් අද වෙනකොට තවම සපුර ගන්න බැරි වෙලා තිබෙනවා. මේ මිනිස්සු Tamange මූලික අවශ්‍යතාවයන් බව තවම ඉෂ්ට කරගන්න බැරුව ඉතාම ලත වෙන තත්ත්වයක් තියෙනවා. ඒක කවුරුවත් දැකලා නැහැ. ඒක තමයි මම කිව්වේ මේ නගරේ සංවර්ධනයේ සමතුලිත නැහැ කියලා. ඊළඟට මේ නගරේ ඉන්න තරුණ ප්‍රජාව ඔබතුමා කලින් කිව්වා වගේ විශාල ලෙස මේ මද්දව උද්ලව්‍ය වලට උදුර වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඊළඟට රැකියා ප්‍රශ්න. ඉහවහ ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්කම තමයි මේ තරුණයෝ අද සමාජයේ විරෝධී ක්‍රියාදාමයන් වලට ඔක්කොම ඒගොල්ලෝ ඇබ්බැහි වෙලා ඉන්නවා. අතෘප්තිකර තරුණියක් ඉන්නේ. තරුණියක් ඉන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැහැ. අනාගතය ඒගොල්ලන්ට පේන්නේ නැහැ. හරි ඉතින් ඒගොල්ලෝ ඒ හින්දම තමයි මේ සමාජ පරිසරයත් එක්ක ඒගොල්ලෝ නොයෙකුත් ආකාරයේ සමාජ විරෝධී දේවල් වලට ඒගොල්ලෝ අද නැඹුරු වෙලා ඉන්නේ. ඉතින් මං හිතනවා ඒ ප්‍රධාන කරුණු කාරණා ටික ගත්තම අපිට මේ නගර සභාවට විශාල වැඩ කොටසක් ඒ පැත්තෙන් මේ තරුණ ප්‍රජාව වෙනුවෙනුත් මේ නාගරික අඩු ආදායම් ලාභී ජනතාවගේ ප්‍රදේශ ටික ඉහළ නංවන්නත් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. අපේ අවසාන ප්‍රශ්නේ අපි දැක්කා මේ කිසියම් සන්දානගත වීමක් වගේ අනුර ප්‍රියදර්ශන යාපා චන්දිම වීරක්කොඩි සුදර්ශන ප්‍රනාන්දු පුල්ලේ මේ තුන් දෙනා අපි දැක්කා සමගි ජන බලවේගයත් එක්ක සන්දානගත වෙන වගේ ඡායාරූප නිකුත් වුණා සජිත් ප්‍රේමදාස මහතාගේ නිල Facebook පිටුවේත් පළ කරලා තිබුණා කොහොද දැන් ඒ කට්ටිය මටත් හරි ප්‍රේලිකාවක් ඔබතුමා ඔය කියන දේ මම අනුර ප්‍රියදර්ශන යාපායි ඔය ජයරාජ් ප්‍රනාන්දු පිල්ල මැතිණියයි ගැනයි ඒ දෙන්න තමයි එතනින් ප්‍රධානව මම හිතන්නේ කවුද අපේ වීරකොඩි චන්දම් වීරකොඩි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ආ දැන් චන්දි වීරකොඩි සමගි ජන බලවේගයේදී ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක එතුමා මේ මැතිවරණයේදී අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා හරි ඒක ගැන ගැටලුවක් නැහැ මේ මෙතුමී කවුද මේ ජයරාජ් ප්‍රනාන්දුපුරල මහත්මියයි අනුර ප්‍රියදර්ශන යාප මහත්මයා ගැනත් තමයි මටත් ගැටලුවක් තියෙනවා එතුමන්ලගේ අදහස් එතුමන්ලගේ දේශපාලන චින්තනයත් එක්ක ඒගොල්ලෝ කොහොමද ඔය හෙලිකොප්ටර් යාසයට රිංගුවේ කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා හිතන්නේ හෙලිකොප්ටර් අනාගතේ මොන වගේ වෙයිද? උඩට යයිද පහළට යයිද? මම හිතන්නේ හෙලිකොප්ටරේ තවම ඉන්නේ ඔය පරණ ගෝත්‍රිකවාදී අදහස් උඩ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ රට අවුල් කරන්න පුළුවන්. හදන්න බෑ. ඒගොල්ලෝ තව උන්නම් එළියේ ඉඳගෙන මේ රටේ ප්‍රශ්න විසඳනකොට කෑ ගහයි. ඔය ඔබතුමා අපි කලින් කතා කරා වගේ රට බෙදන්න යනවායි කියයි. එහෙම නැත්නම් මේකට මේ ඇමරිකන් කාර්යය ගෙන්නන්න හදනවායි කියයි. නැත්නම් ඉන්දියානු ආධිපත්‍ය මේක ඇතුලේ හදන්න හදනවායි කියයි. එහෙම කෑ ගහලා කරන්න යන දේවල් නතර කරන්න උත්සාහ කරයි. ඉතින් එහෙම නැතුව ඒගොල්ලන්ට මේ 21 වෙනි සියවසේ අලුත් දැක්මක් එක්ක මේ ලෝකේ යන දිශාවත් එක්ක අපේ රට දැනුම මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගොඩනගන
ඒ ලෝකයා එක්ක ගැට ගහන වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ ඒ ගැට ගහන වැඩපිළිවෙල ඇත්තටම දැනගෙන වෙන මාවතක යනවද? ඇත්තටම මේගොල්ලෝ දන්නේ නැද්ද? මට තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. ඕකේ ඉන්න සමහර නායකයෝ එක්ක මම වැඩ කරලා තියෙනවා. විමල් වීරවංශ මැතිතුමායි මමයි ඔය 99 මේ මේ ඡන්ද කාලෙදී කවුද මේ නන්දන ගුණදිනක තරම් කරන වෙලාවේ අපි කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මම සෑහෙන කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා. මට ඒ එදා හිටපු විමල්ම තමයි අද ඉන්නේ. මට එහෙම එයාගේ අදහස් වලවත් එයාගේ චින්තනයේවත් එහෙම වෙනසක් මම දකින්නේ නැහැ. මට හිතෙනවා එයා ජනතා විමුක්ති පෙරමුණේ හිටියට වඩා පිටිපස්සට එයා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ තවත් එයා පහුබෑලා තමයි ඉන්නේ අදහස් වලින්. කියලා කේ තමයි මට එයාව පේන්නේ. ඉතින් ඒ අදහස් උඩ මට මං හිතන්නේ නැහැ ඒගොල්ලන්ට මේ රටේ මේ 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 ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරයට මේ රටේ ඉන්න සියලුම අය එකතු කරගෙන නායකත්වයක් දෙන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් බවට ඒගොල්ලෝ පරිවර්තනය වෙන්න පුළුවන් කියලා මට එහෙම ඒගොල්ලෝ ගැන විශ්වාසයක් නැහැ. ඒගොල්ලන්ට කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන කියපු හින්දා මම මේක අහන්නේ බුදුමාගාර වැඩසටහන වල යටින් කමෙන්ට් කරලා දෙනු ජාතික ජන බලවේගයේ ඉන්න ඕන කෙනෙක් තමයි මේ වැරදි තැනක ඉන්නේ කියලා මොකක්ද ඒකට දෙන උත්තරේ? නෑ ඒක තමයි මම දැකලා තියෙන හුඟක් අය මේ ජාතික ජන බලවේගයේ හයක් මේ කමෙන්ට් කරලා තිබුණා මමත් දැක්කා මම මේ ඒගොල්ලත් ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්න ඕනේ කියලා. ඉතින් සමහර විට ඒගොල්ලෝ හිතනවා ඇති මම ඒගොල්ලෝ එක්ක හිටියොත් හොඳයි කියලා. මේ වේදිසරට නෑ. නෑ නෑ ඉතින් මම ඉතින් සමගි ජන බලවේගයේ එක්ක වැඩ කරනවා. ඉතින් ඒකේ විශාල වැඩ කොටසක් කරනවා. සමගි ජන බලවේගයේ අදහස්සා ඒ ක්‍රියාදාමය ගැනත් මට එහෙම ගැටලුවක් නෑ. මට කෙටි උත්තරයක් දෙන්න රාජසේනාරත්න මහතා දැන් කොහෙද ඉන්නේ? අපිත් එක්ක ඉන්නේ. වෙන වෙන කතා කියනවානේ. මොන කතාවද? රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල හොඳයි ආර්ථික දැක්ම හොඳයි ඒ වගේ කියනවා. ඔය එතුමා ඒ වගේ කියන දේවල් මමත් අහලා තියෙනවා. ඉතින් මට තේරෙන්නේ නැහැ එතුමා ඇයි ඉතින් ඒ වගේ ප්‍රකාශ කරන්නේ කියලා. නමුත් තවම එතුමා සමගි ජන බලවේගයේ ඉන්න බව නම් මම දන්නවා. එහෙනම් අපි මේ සාකච්ඡාව දැනට සමාප්ත කරමු. අපි කතා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ පුරපති දුර අපේක්ෂක මුජිබර් රහමාන් මහතා සමග අයිබුවන්. අයිබුවන්. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.